අද විශේෂයෙන් අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ ජනාධිපතිතුමාට ලිපියක් බාර දෙන්න. ප්‍රධාන කාරණාව තමයි වත්මන් නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වලංගු භාවයක් ඇත්තේ නැහැ. දැන් නීතිපති දෙපාර්තමේන්තුව අවලංගු කාසියක් බවට පත්වලා තිබෙනවා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව විසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පසුගිය නොවැම්බර් 9 වෙනිදා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරා. ඒ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරාට පස්සේ විවිධ දේශපාලන පක්ෂ, විවිධ සිවිල් සංවිධාන එය නීති විරෝධීයි ප්‍රකාශයට පත් කරන්න කියලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමක් කරා. ඒ නඩුවේදී නීතිපතිතුමා තා පැහැදිලිවම ප්‍රකාශ කරා ජනාධිපතිවරයා විසින් නිකුත් කරපු ගැසට් නිවේදනය නීත්‍යානුකූලයි, ව්‍යවස්ථානුකූලයි. එම නිසා එම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්න කියලා ඉල්ලීමක් කරා. එතකොට ජනාධිපතිතුමා ඒ ගැසට් නිවේදනය නිකුත් කරන්න නිකුත් කිරීම සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය නීතිපතිවරයා ප්‍රකාශ කරාට පස්සේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා. ජනාධිපතිතුමා විසින් නිකුත් කරපු ගැසට් නිවේදනය ව්‍යවස්ථානුකූල නැහැ, නීති විරෝධී කියලා. එහෙමනම් දැන් ප්‍රශ්නයක් තියෙනවා රටේ පුරවැසිය හැටියට. නීතිපතිවරයා බොරු අධිකරණයට බොරු කිව්වද නැත්නම් අධිකරණය විසින් නීතිපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරාද? එතකොට දෙපැත්තෙන් මේ ආයතන දෙකෙන් කවුද බොරු කිව්වේ කියලා රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙන කුතුහලයක් තිබෙනවා. ඒක නිසා වෙන් ඒ විතරක් නෙමෙයි මේ රටේ විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ කියන මේ ආයතන තුනම උපදෙස් ගන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව මේ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා පට්ටපල් බොරු කියනවා නම් මේ ආයතන තුනෙන් නැත්නම් විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ නීතිපතිගෙන් කොහොමද නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා ගන්නේ? එතකොට මේ ගැසට් නිවේදනයේ ගහන්න අපේ දැනීමේ හැටියට නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා උපදෙස් ලබා දෙන්නේ නැති වැරදි උපදෙස් ජනාධිපතිතුමාට ලබා දීලා තියෙන්නේ. එහෙමනම් ජනාධිපතිවරයා අපහසුතාවයට පත් වුණා. රටේ ව්‍යවස්ථාදායකයා අපහසුතාවයට පත් වුණා. රටේ සමස්ත ජනතාවම අපහසුතාවයට පත් වුණා. රටට වෙච්ච පාඩුව ගණනය කරන්න බැරි තරමක් රට එකතන නතර වුණා. මේවට කවුද වග කියන්නේ? නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව රටේ ව්‍යවස්ථාව සහ රටේ පවතින නීතිය දැනගත යුතුමයි. ඔවුන් එය නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙමෙයි. එහෙමනම් මේ වත්මන් නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවත් වලංගු භාවයක් නැහැ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එහෙමනම් අපි කියන්නේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ උන්නේ අර පැත්තෙන් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා කරනවා. අපි කියන්නේ තම තමන්ගේ පක්ෂ ප්‍රතිසංවිධානය කරනවා වෙනුවට දැන් රටේ තිබෙන ආයතන ප්‍රතිසංවිධානය කරන්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා කියලා කියන්නේ රටේ තිබෙන බරපතල ප්‍රධානම ආයතනය. එහෙමනම් මේක හැකියක්මනින් ප්‍රතිසංවිධානය කරන්න ඕන. මේක පූර්ණ ප්‍රතිසංවිධානයට ලක් කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපි අද ජනාධිපතිතුමා හමුුනේ, ජනාධිපතිතුමාට ලිඛිතව බාර දුන්නේ මේක ප්‍රතිසංවිධානය කරන්න බැරි නම් වහම මේක විසුරවන්න.